ඔන්න ඉතින් අද අපි ආවේ ඊට් ඉට් සුලා එක බිස්කට් රිවියු එකක් කරන්න. අපි ගාව තියෙනවා මැලිබන්. මැලිබන් කම්පැනි එකේ බිස්කට් තියෙනවා වර්ග 8ක්. අපි ගාව ෆ්ලේවර්ස් 8ක් තියෙනවා. එතකොට අපි අද මේ ටික කාලා බලලා ඔයාලට රස, ඒ කියන්නේ රිවියු එකක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙතන තියෙනවා අපි ගාව යෝයෝ, මැලිබන් යෝයෝ කියන එකේ චොක්ලට් ෆ්ලේවර්ඩ් එක. ඊළඟට අපි ගාව තියෙනවා මිල්ක් ෂෝට් කේක්. ආය යෝයෝ බ්‍රෑන්ඩ්, යෝයෝ බ්‍රෑන්ඩ් එකේම වැනිලා ෆ්ලේවර්ඩ් එක තියෙනවා. ආය කොෆි ෆ්ලේවර්ඩ් එකක් තියෙනවා. ඔරෙන්ජ් ෆ්ලේවර්ඩ් එකක් තියෙනවා. චොක්ලට් ක්‍රීම් බිස්කට් ෆ්ලේවර්ඩ් එක. ඩබල් ක්‍රීම් බිස්කට් ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ඩ් එක තියෙනවා. ඩබල් ට්විස්ට් කුකිස්. ඔන්න ඔය ෆ්ලේවර් අට අපි ගාව තියෙනවා. ඉතින් අද අපි බලමු මේ ටික කාලා මොන වගේ ෆීලිං එකක්ද, මොන වගේ රසද්ද කොහොමද දෙන්නේ කියලා අපි බලමු. අපි එහෙනම් බලමු රස කොහොමද කියලා. පෙනුම නම් බලනකොට අමුතුම ලස්සනක් තියෙනවා. අපි කාලම් බලමු කොහොමද කියලා. කොපිරාණ හොඳට තියෙනවා. මේ කියලා තියෙන විදිහට නම් වෙන ෆ්ලේවර් එකක් නැහැ. ඒනොට කෝෆි රහ මේ බිස්කට් එකේ හොඳට තියෙනවා. දැන් අපි මේකත් කමු. හරි, අපි ඊළඟට බලමු ඩබල් ස්ට්‍රෝබෙරියන් වැනිලා. මේක ඇතුළෙන් බලද්දි අපිට පේනවා ස්ට්‍රෝබෙරි ලයින් එක වැනිලා ක්‍රීම් ගතිය තියෙන්නේ. අපි කාල බලමු. ඒකන ස්ට්‍රෝබෙරි රහ වැනිලා රහ හොඳටම තියෙනවා. අපි ළඟට බලමු ඔරෙන්ජ් ක්‍රීම් බිස්කට්. මේ ඔරෙන්ජ් ෆ්ලේවර් එක විතරයි. ඔරෙන්ජ් රහක්, ලෙමන් රහක් හොඳටම තියෙනවා. ක්‍රීම් එකේ හොඳටම ඔරෙන්ජ් රහක් තියෙනවා. හැබැයි පොඩක් කෘතිම ගතියක් වගේ දැනෙනවා. ඒ වුණාට හොඳ තත්ත්වයක තියෙනවා. හරි, අපි ඊළඟට බලමු චොක්ලට් ක්‍රීම් බිස්කට්. රියල් චොක්ලට් ක්‍රීම් එක අපි හැමදාම කන ජාතියක්. අපි කාල බලමු. මේකෙන් අපිට හොඳ සුපුරුදු රහක්, ඒ ක්වොලිටි එක, ඒ චොක්ලට් රස හොඳට තියෙනවා. ඊළඟට බලමු ෂෝට් කේක්, මිල්ක් ෂෝට් කේක්. මේකත් හොඳ හුරුදු පුරුදු බිස්කට් ජාතියක්. අපි බලමු. ඒක රස නම් අර නෝමල් රහක් තියෙන්නේ, පොඩක් ආසී තියෙන නැති රසක්. බිස්කට් එකත් බලන්න මේ පොඩ්ඩත්තන් අර කැඩෙන ගතියක් තියෙනවා. ඒ බිස්කට් එකට වැඩිම වැඩි ආසාවක් නැහැ කියලා දැනටමත්
තේරෙනවා. හරි අපි ඊළඟට බලමු යෝයෝ බ්‍රෑන්ඩ් එකේම චොක්ලට් ෆ්ලේවර්ඩ් එක. පොඩක් හැඩයෙන් පොඩි වෙනසක් තියෙන බිස්කට් එකක් බලමු. ඒක අතට වැඩි ආසාවක් හිතෙන්නේ නැහැ. මේක අතර මිල්ක් ෂෝට් කේක් එකේ රසම හැබැයි රසත් පොඩ්ඩක් ඊට වඩා අඩුයි. පොඩක් ක්වලිටි එක අඩුයි වගේ තේරෙනවා බිස්කට් එකේ. වැඩි ආසාවක් හිතෙන්නේ නැහැ. ඊළඟට බලමු යෝයෝ ඒ බ්‍රෑන්ඩ් එකේම වැනිලා ෆ්ලේවර්ඩ් එක. බිස්කට් එක කලින් එකත් එක්ක සංසන්දන කරද්දී පාට පොඩි වෙනසක් තියෙනවා චොක්ලට් වැනිලා බෙදෙන විදිහට. බලමු බිස්කට් එක නම් අර කලින් වගේ කුඩුවේ බිස්කට් එකක්. ඒක රසත් අර ආසිත රසක් නෙමෙයි. මම බිස්කට් එකම කන්නේත් නැහැ ඒක දානවා. මොකද ඒක රස නැහැ. ඊළඟට දැන් මේකේ මෙතන තිබුණ සියලු දේවල් වලින් මට වැඩියෙන්ම පිට කවරෙන් ආසිතුනේ මේ කවයකින් ආසිතුනේ මේ චොක්ලට් මේ බිස්කට් එකට ඩබල් ට්විස්ට් කුකීස්. මේකට පොඩි ආසාවක් තුනක් පිටින් දකිද්දි අපි බලමු බිස්කට් එක මොන වගේද කියලා. හැඩය අතින් බලද්දි නම් මීට කලින් දැකලා නැති විදිහේ හැඩයක්. අපි බලමු රස කොහොමද කියලා. ඒක රස මේ අර තේරෙන්නේ හැබැයි චොක්ලට් ගතියක් අමුතු ෆ්ලේවර් එකක් තියෙනවා ආසීතන රසක් තියෙනවා. ඔයින් තව කම එක බලලා රහයි. ඔන්නඉතින් අද අපි කරේ බිස්කට් රිවිව එකක්. මම මෙතන ෆ්ලේවඩ් අටක් රස බැලුවෝ. මන්දැන් වලට කියන්නම් මට හිතගිය මොනවද කියලා. මොකද වාලත් මීට වස බිස්කට් ගල්දි ඔයාට පොඩි අයිඩියකයි මට රස දැනුණු විදිරනම් වැනිලා රසති මේ යෝයෝ බ්‍රෑන්ඩ් දෙකම මම රිජෙක්් කරනවා. මේ තුනම රස නෑ. එතුනම අපිට අයින් කරන්න පුළුවන්. ඊළඟට චොක්ලට් බිස්කට් ඉතින් කොහොමත් අපි හැමදාම කන රස. මේ හතරෙන් මම කැමති මේක තමා ඩබල් ට්විස්ට්. ඩබල් ට්විස්ට් එකට තමා හොඳම රස හොඳ සුවඳ රස ඔක්කොම තියෙන්නේ. ඔයාලත් ගේම් ගන්නකොට අනිවාර්යෙන් ඩබල් ට්විස්ට් එකක් කරන් කාල බලන්න. හොඳ රසක් තියෙනවා. ඊළඟට මේ අලුත් ෆ්ලේවර් එක මේක හරිම හයි චොක්ලට් කොෆී කුකීස්. කොෆී කුකී එක හරිම රහයි. ඔයාලත් ආය කඩේට ගියොත් කොෆී කුකී එක අරන් කාලා බලන්න. සාමාන්‍ය රසවල් දෙකක් මේ ෆ්ලේවර් දෙකේ තියෙනවා. ඔරෙන්ජ් එකයි ස්ට්‍රෝබෙරි එකයි. මේවත් හොඳ තත්ත්වයක තියෙනවා. මගේ තේරීමට අනුව මේ බිස්කට් වර්ග දෙක මන් තෝරනවා.